ොද දරුවුණන මම ඔයාට ලබාදීලතිනවා හ අපාට සතුන් තේමාව ඔන් Onlineයින් ප්‍රශ්න පත්‍රය ඉතින් දැන් අපේඒ ප්‍රශ්න පත්‍රය සසාකච්ඡා කරන්න තමයි යන්නේ ඉතින් මේ පේපරට ලොගෙන විදිහ ම ඉසල්ලම වීඩියෝ එකකින් වට කියල දීල තියනවා ඉතින් මේ බලලා ඉවර වෙලා මේ ඔන් Onlineයින් පේපර එකක් කරන විදිහ ඔයා පුරුදුුවන්න ඕනෙ ඉතින් මම මේකට මගේ නම සහ පාසල වගේම දුරගතනාංකේ ෝදලා මම මේකට ලොගගුණා ඉතින් දෙැම් මම. පලි ප්‍රශ්නය වැට පහැදිලි කරන්න තමයි සූදනම් වෙන්න. නිවස තුළ ජීවත් නොවන සතෙකි ජීවත් නොවන සතකි එක නිවස ඇතුළ ජීවත් වෙන්නේ නැති සතෙක් තමයි හන්නේ පළමිනි උත්තරේ මීයා දෙවනි උත්තරේ කොකුලා තුග උත්තරේ හෝනා. ඉතින් පුතේ මේ උත්තරවලින් කුකුලාකි කියෙන සතා අපි ගේ ඇතුළ තියාගන්න නෑනි ගේ ඇතුළයා ඇවිල්ලා ඉන්නෙත් නෑ. එතකොට ඒ සතා හිටියොත් අපේ ගේ අපිරි සිද්දුව වෙනම් ඇති ඒක හින්ද අපි එයා තමයි මෙතනගේ ඇතුළේ අපි නිවස තුළ ජීවත් නොවන සතාවිදිහට හඳුනා ගන්න අපි අමෝ දෙවැනි ප්‍රශ්නයට නිවස ආශ්‍රිතව ජීවත් වන සතෙකි නිවස ආශ්‍රිතව ජීවත් වෙන සතෙක් කිව්ව හම පුතේ නිවස ආශ්‍රිත පරිසරයේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ එතකට මකුණා කියන ජීවයා සත්වයා ජීවත් වෙන්නේ අපේගේ ඇතුළි ඇදැන් වල මෙට්ටවල තමයි මහුණ ජේවත්වවෙන්නේ. එතකොට ගෙම්බා කියන සතා අපේ වත්තේ අපිට දකින්න පුළුවන් සතෙක්. ඒවාගේම ගැඩවිලා කියන සතාපුතේ පාන්සු ජේවිියෙක් එයා නිවශත්‍රිතව අපිට දකින්න හම් වෙන්නේ නෑ පස ඇතුළ තමයියා ජීවත්වෙන්නේ. එතකොට මේකදී නිවරද පිළිතුර විදිහට ගෙම්බා කියන පිළිතුර තමයි නිවැරද පිළිතුර. ඊ ළඟට තුන්ගනි ප්‍රශ්නය. රාත්‍රී කාලයේ දැකිය නොහැකි සතෙකි. රාත්‍රිකාලයේ දකිින්ඩ බැරි සතක්. එහෙන වවුල අපි රාත්‍රීකාලය දකිින්ඩ පුළුව. කනාමදදි්‍රිය රාත්‍රී කාලයේ දකින්න පුළුවන්. වගේම ගැඩවිලා කීන සතාිට රාත්‍රී කාලේ දකින්න බැහැ එයා ඉන්න පොළොවයට. උත්තර එහෙනම් තුන. හතරමිණින් ප්‍රශ්නය ශාක භක්ෂක සතෙකි. ශාක භක්ෂක කියල කියන්නේ කුතේ එයාගේ ආහාරය වන්නේ ශාක කොටස් විත ශාකොටස් විතරයි. අපටා කියන සතා ශාක භක්ෂක සතෙක් නෙමෙයි එය මාංශ භක්ෂක ආහාරත්්‍යයානු ගන්නවා. ශාක භක්ෂක ආහාරත් ගන්නවා ඒක නිසා එය සරුව භක්ෂක ගණයට තමයි අයිතිවෙන්නේ. නරයා කියන සතත් ශාකක්ෂ ශාක ආහාරයට ගන්නේ නැහැ. යා මාංශ භක්ෂක සතෙක් දිහට තමයි අප පි හඳුන ගන්නේ. ඒවගේම ගිරවා කියන සතා මස් ආහාරයට ගන්න හැ එයා ශාක කොටස් විතරයි. අනු බව කරන්න ඒක හින්ද ගිරවා තමයි. පිළිර විදිහට අරගන්න පුළුවන්. පස්විනි ප්‍රශ්නය. මාංසභක්ෂක සතෙක් වන්නේ මාංශභක්ෂක කිව්ව හම දැන් අපි දන්නම මස් කන සත්තු. එහෙනක් මස් කන සත්තු විදිහට අප පි හඳුන ගතෙක් විදිර හඳු ගන්නේ මෙතනදී කොටියා කියන පිළිතුර. පිටි ප්‍රශ්නය. සරෝභක්ෂක සතෙක් නොවේ සරෝභක්ෂක කියල කියන්නේ මසුත්තාහාරයට ගන්න ශාකමයාහාරත් ගන්න සත්තු තමයි සරෝභක්ෂක සත්තු කියලා හඳුන ගන්නන්නේ. එතකට වලහා කියන සතා සරෝභක්ෂක සතෙක් මොකද වලහා කියීන සතා මසුත්තා ආහාරයට ගන්නවා මී පැනිය ආහාරයට ගන්නවා. ඒවගේම තමයි පූසා. පූස කියන්නේ සරෝභක්ෂක සතෙක්. සරුවභක්ෂක සතෙක් නොවන්නේ මෙතන මවා මවා කියලා කියන්නේ එයා ශාක තමයි ආහාරයට අරගන්නේ. ආහාර වමාරාකණ සතෙකි ආහාර වමාරාකණ සතෙක් කියලා කියන්නේ ඔයාල දැකල ඇති ගවයා. ග ආහාර රාත්‍රයට කොච්චරවත් අර හපහපා ඉන්නව යාලා දැකළ ඇති. ඒ වගේම තමයි මෙන්නෙ මේ මවා. මවා කියන සතා, ගෝන කියන සතා. එලුව කියන සතා, ගවය කියන සතා. දවල්ට අරගන්න ආහාර පුතේ රාත්‍රයට වමාරලා එයා, යාල ආහාරයට නැවත අරගන්නවා. ඉතින් බල්ලා තාරාවා කියන සතුව ආහාර වමාරලා නැවත කන්නේ නැහැ. අටවෙටින් ප්‍රශ්නය. පියබා යන අතරතුර තම පැටවාට කෑමකවුණු ලබන්නේ ගිරවා ගෝමර පිළිහුඩුවා මයින එහෙනම් පියාභාගන යනකොට තමන්ගේ පැටවට කෑමකවන්ඩ පුළුවන් සතෙක් තමයි අපින් හන්නේ පක්ෂික් තමයි යහන්න එහෙනම්. පිළිතුර විදිහට ගෝමර පිළිහුඩුවා තමයි මේ හපංකම කරන්නේ. නම මිනි ප්‍රශ්නය. වර්සා සහිත තත්ත්වයක් එන විට පරිසරය තුළ බහුලව දැකගත හැකි සතකි. බත්කූරා සමනලයා කියන සත්තුව අපි දන්නවා. වැහලිහිනියා කියන සතා තමයි පුතේ මෙතන පිළිතුර වෙන්නේ. මොකද වර්ෂා සහිත කාලයක් එනකොට අපට. මේ පරිසරේ වැහලිහිියෝ ගොඩක් දකින්න පුළුවක් පුතාර දන්නවද වැැහිිහිනයාගේ කෝඩු වැහහිිහිනිියා කෝඩුුව දන්න පුතේ මැටි උපකාරෙක් මේ බලන්නකො. ඒවගේම තමයි තව අපිට මේ වර්ෂා වෙනවා කියලා කියනවා පොළොවෙන් මෙරුවෝ මතු වෙනවා. ඒවගේම පොළොවේ ඇතුළෙ ඉන්න රතු කූම්බියෝ එලියට එෙනවා වැඩිපුර. එතකොට අපි දන්නවන්න අපිට කියන්නයාල වර්ෂාවක් එනවා කියලා. අපි යමු දින් ප්‍රශ්නයට. ඉදිරියට හා පසු පසට පියබා යමින් කෘමි සතුන් ආහාරයට ගන්න සත්වේ. පලවෙිණ පිළිතුර දෙබර පුතේ දෙබර කියන්නේ කෘමිසත්තු තමයි ආහාරයට ගන්නේ දෙබර මල් පැණිබොන්නේ නැහැ දෙබර කෘමිසත්ව ආහාරයට ගන්න. බත්කූරත් කුමිසත්තුව ආහාරයට ගන්නට බත්කූරට කන්න දෙයක් තිබුණ නැත්නම්. එයා එයාගේම වර්ගය කෙනෙක්කින් ආහාරයට අරගන්න සතෙක් තමයි මේ බත්කූර කියලා කියන්න. ඉතින්. පිතුර මෙතන ඉන්නේ බත්කූරා කියන පිළිතුර. එකොළහා ගොළුබෙල්ලන් ආහාරයට ගනිමින් කොවියාගේ වගාවන් ආරක්ෂා කරන සත්වයකි ගොළුබෙල්ලන් ආහාරයට ගන්නේ අපි දන්නව ඇටිකුකුලා කියන සතා ඉතින් මේ ඇටිකුකුලා කියන සතාපුතේ හුද කලාවෙ තමයි ජීවත්තින් රංචුවසයෙන් ජීවත්වෙන අපිට දකින්න බැහැ ඒවගේම තමයි මෙයාට කෙටිදුරක් තමයි පියාභාගනයටත පුළුව. දීර්ග දිගු දුරක් මෙයාට පියාභාගෙන යන්න බැහැ ඒ වගේ සතෙක් තමයි මේ ඇටිකුකුල කියලා කියන්නේ ඇිකුකුල ආහාරයට ගන්න එපුතේ සත්තුම තමයි ආහාරයට ගන්න. එතු මාහංස භක්ෂක සතෙක් ප්‍රශ්නංක දොළහා පස සරුකරමින් වගාවට උදව් දෙන සතකි පස සරු කරන වගාවට උදව් දෙෙනවා එතකට වේය ගැඩවිලා බීංකුෝඩ. වය ගැඩවිලා බිින්කුන්්ඩ කියලා කියන්නේ තුන් දෙනාම පුතේ පාන්සු ජීවිීන්. එතකොට පාන්සු ජීවින් කියලා කියන්න මෙයාලා පස ඇතුළ ජීවත්වෙන ජීවින් විදිහයට තමයි හඳනාගන්න. එතකොට මෙතනදී පසරු කරමින් වගාවට දව කරන්නේ ගැඩවිලා කියන සතා. අංක දහතුන ගොයම් වගාවට හානි කරන සත්වයකි. මයිටාව මයිටාව කියන සතා අපි දන්නවා ගොයම් වගාවට හානිකරන්න නැහැ. එයා පොල් වගාවට තමයි වැඩිපුරම හානිකරන්නේ. එතකොට ඊළඟ එක්ෙන පැළමැක්කා. පැළමැක්කා තමයි ගොයම් වගාවට හානි කරන සතෙක්විදිට අපිට හඳුන ගණ්ඩ පුළුවන්. හම්බාව කියන සතා බලන්නකු මේ හම්බාව කියන සතා ලේනෙක් වගේ තමයි ඉන්නේ මෙයාට හරි විශේෂ හැකියාවක් තියෙන එකගහකින් තවත් ගහකට පියාම්භාගෙන යන්න පුළුවන්. එකඇන පාවෙලා යන්න පුළුවන්. හැකියාවත් මේ හම්බාව කියන සතාට තියෙන මෙ ශීරපායි සතෙක්. දාහතරවෙනි ප්‍රශ්නය පරාගනය සඳහා උදව් කරන සත්වයකු වන්නේ පරාගනය කියලා කියන්නේ අපි දන්නවා කෘමි සත්තු මල්වලට පැණිබොන්්ඩ එනකොට ඒ ඒ මල් වල තියෙන රේනු තවත් මලකට ගිහිල්ල ගෑවිලා පරාගනය වෙනවා කියන කතාව අපි දන්නවා. ඉතින් එ එතකොට තමයි ගෙඩි හැදන්නේ ශාකවල ගෙඩිහැදන්නේ පරාගනය හේතුවෙන් තම. එයට කුඩිත්තා කියීන සතා ශාකවලට ශාක හානිකරන සතෙක් ෂාකවල සාරය උරාබීල ජීවත්වන සතෙක් කෑරලා කියන සතා පිදන්නවන්නේ නේද. එතකොට මීමැස්සා කියන සතා තමයි පරාගනයට උදව් කරන්න මල් පැෙනිබොන්නේ මීීමමැසා. ඊළඟට පහලව. පරිසරේ පිරිසිදු කිරීමේ කාර්යට වැඩිදායකත්වයක් සපින සතෙකි. පරිසරයේ පිරිසිදු කරන්න වැඩිම දායකත්වයක් ලබා දෙන්න කපුට කපුට තමයි කුණුරොඩු ඔක්කොමටික කාලදාන්නේ කපුටා කියන සතාපුතේ හරිම හැම වෙලාල්ම බඩ ගින්න ඉන්නේ. එයාට අහුවෙන හැම දෙයක්මය කණ්ඩ තමයි බලන්න ඉති නේ වගේම තමයි තව ඉන්නවා පරිසරයේ පිරිසිදු කිරීමේ කාරයට දායක වෙනවා කබර ගොයා ඉතින් මේ කබර ගොයත් මැරිලයින්න සත්තු ආහාරයට ගන්න ගොඩක් ප්‍රිය කරනවා. මැරිිලයින්න සතෙක් පරිසරේ හිටපුොහම හරි කඳ ගහනවන්නේ නේද. තකට පරිසරය අපිසි දුරන ඒ අපිරිසිදු වෙන ඒ මලකුණ මේ කබර ගොයා එයා ගේහාරයේ විදිහට අරගන්න. ඉතින් බරයත් පරිසරයේ පිරිසිදු කරන්න දායක වෙනවා. ඊ ළඟට දාස්සෙවනි ප්‍රශ්නය කාන්තාරයේ නෞකාව ලෙස හඳුන්වන සත්වයා වන්නේ කාන්තාාරයේ නවකාව කියලා හඳුනාගන්නන්නේ පුතේ අපි ඔටුාව. ඔටුවා කියන්නේ හරි විශේෂසි සතෙක් පුතේ. ටට තියවනි මොල්ලිය මේ මොල්ලියේ තියෙන්න පුතේ මේද. ඉතින් එයා මේ ආහාරයට අරගන්න ආහාර එයා මේදේ විදියට තැම්පත් කරගන්නවා යාගේ ශාරීරයේ. ඉතින් කාන්තාරය කියන ඒ පරිසර තත්වේ ජලය නැහැනි ජලය නැහැ. එතකොට ගොඩක් වෙහෙසකාරී ගමනක් තමයි තියෙන්. එතකොට මේ ඔටු වට පුළුවන් එයාගේ ඒ, මහන්සය නිවාගන්න ශක්තිය ලබා ගන්න පුළුවන් අර තැම්පත් කරලා තියෙන මේදේ ප උපයෝගී කරගෙන. ඉතින් ඒක හින්දා යාට වැඩිපුර කාලයක් කාන්තාාරය ගමන් කරන්න පුළුවන් හැකි අවක් තියන ඒක නිසා කාන්තාරය නවකාව විදිහෙට ඔටුව හඳුනො. ඊළඟට දාහත පියබායා නොහැකි පක්ෂියකු වන්නේ පියබා යන්න බෑ. ඒද ැරි පක්ෂයෙක් අපි දන්නවා පැස්බරා තමයි පිළිතුර. පුතේ පැස්බරා කියන සතා තමයි වේගයෙන්ම දුවන පක්ෂයා. හරිද වේගයෙන්ම දුවන පක්ෂයා තම පැස්බර ඒවගේම තමයි ලොකුම විශාලම බිත්තරයදාන පක්ෂියතුන් පැස්බරා කියන පක්ෂිය තමයි. දහටවැනි ප්‍රශ්නය. ශීරපායේ ජලජ ක් නොවේ ශීරපායේ කියලා කියන්නේ දැන් අපි දන්නව පුේ කිරිබීල වැඩෙන. කිරිබීල වැඩෙන ජලජ ජීවිියෙක් නෙමේ පුතේ ඩොල්ෆන් කියන සතත් කිරිබීලා වැඩෙන්නේ. ඒවගේම නිල්තල්මසාකන් සතත් කිරිබීලා තමයි වර්ධනයවෙන්න මෙයාල පැටවුමගින් තමයි පෝවෙන්නේ. ඉතින් පැටවුමගින් බෝවෙන බොහෝ සත්තු. ශීරපාය සත්තුව විදිහට තමයි අපි හඳුනගන්න. ඉතින් මෝරා කියන සතා මෙතන ශීරපායි සතෙක් නෙවෙයි ඒක නිසා පිළිතුර මෝරා කිය පිළිතුර තමයි සුදුසු උබේජීවිියෙක් නොවන්නේ උබේ ජීවිියෙක් නොවන්නේ මෙතනදී ඔබේ ජීවිියෙක් කියලා කියන්නේ දැන් අපි දන්නවා කවුද කියලා උබේ ජීවවියෙක් කියලා කියන්නේ ජලය තුළ බිත්තර දාන ජීවන චක්‍රයක් තියන ජලයේත් ගොඩබිමෙත් වාසයකරන්්ඩ පුළුවන් හැකියාවක් තියෙන සත්තුන්ට එතකොට ගෙම්බා කියන්නේ උබේ ජීවිියෙක්. මැඩිය කියන්නත් පුතේ උබේ ජීවිිය. ඉබ්බා කියන්නේ දියගොඩ දෙකේම එයාට වාසය කරන්න පුළුවන් ගුණාට එයා බිත්තර දාන්න කොහෙද ගොඩ බිමේ නේද. එතකොට එයාගේ බිත්තරවලින් එකපාරම එන්න කවුද ඉබි පැටියෙක් නේද එතකොට එයාගේ ජීවන චක්ක්‍රයක් නෑයාගේ බිත්තරවල නේද. එතකොට ඉබ්බා කියන පිළිතුර තමයි උබේ ජීවිියෙක් නොවන්නේ අප රටට ආවේනික උබේජීවයකි. අපේ රට ආවේනික ඔබේජීවියෙක් විදිහට හඳු ගන්න පුලුවන් පුොතේ රන්බෙල්ලා මැඩිය. රන්බෙල්ලා මැඩිය ඉතින් රන්බෙල්ල මැඩිය ගස් ගෙම්බගේ අපේ රට ආවේනික උබේ ජීවියෝ ඉන්නවා. ඒ ළඟට විසි සතුන් ගැන කියවෙන වන්නමක් නොවේ අපි දන්නවා අපේ නැටුම් සම්ප්‍රදායේ වන්නම් දහාටක් තියෙන තියෙන. ඒ වන්නම් දහාටක් මෙතන හනුවා වන්නම දී ලති න මුස ලඩිවන්නම දී ලති නමේ ඊරඩිවන්නම කියල වන්නමක් අපි අහලනෑ. නේද. අහරනෑ පිරිිතුර අක තුන. කොකුලාගේ ගමන් විලාසය කියවෙන වන්නමක් වන්නේ. කොකුලාගේ ගමන් විලාසය කියලා කියන්න පුතේ සැවුලා වන්නමට. අපි දන්නවා හනුමා වන්නමේදී වඳුරා තමයි නිරෝපණය කරන්නේ. නිරෝපණය කර සත්වයා. ගජගා වන්න මේේදී අලියා. එ ඇතා තමයි නිරෝපණය කරන්නේ. එතකොට මයුරා වන්නමේදී මොනරා. නයි අඩිවන්නමේදි න්නයා. සැවුලාවන්නමේදී කොකුලා. ඒ වගේම අශ්වයා නිරෝපණය කරනවා තුරගා වන්නමේ. ඉතිං ඔය වගේ වන්නම් මුලින් කියවෙන්න සතුන් අපි හඳුනාගන්න ඕනේ. ඊ ළඟට ඉසිතුන්වෙනි ප්‍රශ්නය. ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා ගෙන. මෙම කවියෙන් කියවෙන්නේ කියවෙන වන්නම වන්නේ හනුමා වන්නම. රාත්‍රී කාලයේ බහුලොව දැකිය හැකි කෘමි සතකි රාත්‍රී කාලයේ බහුලෝ දකින්න පුළුවන් ක්‍රමි සතේ එහෙනම් මදුරුවා තමයි අපිට රාත්‍රී කාලයේ දකින්න පුළුවන් කෘමි සතිකුට හඳුනගණ්ඩ පුළුවන්. කෘමි සතකට ඇති පාද ගණන පොතේ සෑම කෘමියකුටුම තියෙනව පාද හයක් ඒක අපි දන්නවනි හරි. රාත්‍රී කාලයේ දැක හැකි ශාකපත්‍ර කා දමන කෘමියකි. අපි දන්නව දැන් ශාත්‍රාත්‍රී කාලේ හැසිරන ශාකපත්‍ර කාලදාන කෘමි සත්වේ. දළඹවා හැකරැල්ලැකන සත් වූ රාත්‍රී කාලයේ ජීවත්වෙන්නේ නැහැ මේ පළගැටිය කියන සතා තමයි රාත්‍රී කාලයේ හැසිරෙන්නේ. හැසිරිලා ශාකවරට ශාකවල පත්‍ර කාලදන්න. මෙයාාපති තනයමන මේ ජීවත්වෙන්නේ මෙයා රංචුවක් ව දිීර් තමයි පළගැටිය ජීවත්වෙන්නේ. වගේා බිමඟට ආවොත්. මේ පළගෙටියු රංචුව. ඉතා ඉක්මනින් වගේ බිමම මිනාස කරඩ හැකයාවක් මෙයාලට තියෙනවා. විසිහත්ත. ජීවන චක්‍රයක් ගත කරන සතෙක් නොවන්නේ. අපි දන්නවදන් ජීවන චක්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියලා. අපි දන්නව අහල තියනවනි සමනලයාගේ ජීවන චක්‍රය ැ ගෙම්බාගේ ජීවන චක්‍රය නේද. ඉතින් සමනලේගේ ජීන චක්‍රය ගත්තා හම සමනලයා දානවනි බිත්තර ඒ බිත්තරවලින් එලිගටෙන්නේ දළඹේ. නේද ඒ දලඹවා හෝෂයක් හදාගෙන ෝ අවස්ථාවක පසු වෙලා තමයි සමනලයෙක් බවට පත්වෙන්නේ. ඉති ඒක තම ජීවන චක්‍රයක් කියලා කියන්න. ඉතින් සමනලයාට ජීවන චක්‍රයක් තියෙනවනි. ගෙම්බාට ජීවන චක්‍රයෙකොත් තියෙනවා. බත්කූ රට තමයිකුතේ ජීවන චක්‍රයයක් මෙතන නැති සතෙක් විදිහට අපි හඳුනා ගන්න. ඒ ළඟ ප්‍රශ්නය. කෘමියාගේ ශරීර කොටසක් නොවන්නේ. කෘමියාගේ ශරීර කොටසක් නොවන්නේ. උදරය උරස අපි දන්නවා කෘමියෙකුගේ ශරීර කොටස් කියලා අපි හඳුනාගැෙන තියනවා ඒ වගේම මං ඔයාට දානාව මෙතනදි කුමියහුගේ ශරීර කොටස් දැක්වන පින්තූරය ඒක ඔයා බලන්න ඕනේ එතකොට මෙතැන ගැලපෙන මේ ගැලපෙන් ඇැති පිළිතුර තමයි වරල් වරල් තියන්නේ මාල්ුවට විිසි නම්ේ. අපේ රටට ආවේනිික පක්ෂයකි. අපේ රටට ආවේනික පක්ෂියෝ අපි දන්නවා. අපේ රට ආවේනිික පක්ෂියය මෙතන හඳුනාගන්න පුළුවන් සිතාසියා තමයි අපේ රට ආේනිික පක්ෂයකි දෙට අපට හඳනා ගන්න පුළුව ඒවගේම තමයි තව අපේ රට රාවේනික පක්ෂියෝ ඉන්නවා. අපේ රටේ ජාතික පක්ෂිය අපි ගන්නවනි වලිකොකුල වලිකොකුලා හබන්කුකුල. නේද කහකන්කොන්්ඩය අලුගිරව රතු දෙමලිච්චා. වගේ සත්තු අපේ රටට ආවේනික පක්ෂීණු විදිර අපට හඳුනා ගණඩ පුළුව ඒ ළඟ ප්‍රශ්නය. ති පුෂ්ටේකට ඇලි සිටීමට හැකි ලෙස පාද පිහිට ඇති සතෙක් වන්න පුෘෂ්ටයකට ඇලිලා ඉන්ඩ පුළුවන් පාද පිහිටලා තියෙන සතු. ගවයාී ගවයා කීන සතා ගමන් කරන්න පොළොවේ විතරයි පොළොවෙ විතරයි හුණ සිංහයා කියීන සතත් එහෙම නද සිංහ කියන සතත් සාවාන්‍ය පොළවෙ තමයි එයා ගමන් කරන්න නව තූන කියීන සතා බලන්නක ඕනෙම බිත්තියක් දිගේ හනෙක් බඩගාන වනීද හුණනෙක් ඇවිදග යනනනිද එයා වැටෙනවදහම එක පාරම එයා වැටෙන්නෑ එයාගේ පාද ඒපුොස්්ටේට ඇරිලාට පුළුවන් විදිහට සැකසිලා තියන් තින් පිළිතුර තමයි පුස්තේක ඇලිවාසය කිරීමට හැකියාව තියන්නේ හෝනා කියන සතාට අප රටට ආවේනික ශීරපායි සතෙකි අපේ රටට ආවේනික ශීරපායි සතෙකි කිරිබීලා වැඩෙන අපේ රටට ආවේනික සතෙක් එලුවා කැහිබෙල්ල දෙවෙන පිළිතුර බලන්න හික්මීය තියෙනවා හික්මීය තමයි අපේ රට ආවේනික ශීරපායි සතෙක් විදිහට හඳුනාගන්න පුළො ඊළඟ ප්‍රශ්නය තිස් දෙක මෙම රූපයේ ඒයක්ක්ෂරයෙන් දැක් වෙන්නේ කුමක්ද ඒ අක්ෂරය බලන්නක දැක්ක ගමන් අක්ගාලට හඳුනාගන්න පුළුවන් ඒයක්ක්ෂරයෙන් කියයන හාවෙෙක් මෙන් පැන පැන යාම තිස් දෙක. මෙම රූපයේ Bීයක්ක්ෂරයෙන් දැක් වෙන්නේ Bීයක්ක්ෂරයෙන් බලන්නක හඳුනාගන්න පුළුවන් කවුද දළඹූයකු සේ ගමන් කිරීම මෙම රූපේ සීයක්ක්ෂරයෙන් දැක්වෙන්නේ සීයක්ක්ෂරයෙන් දැක්වන්නේ බරන්ට පනිිනව පණනකොට යාගේ පාද පහලට නේ දෙල්න්නේෙන්නේ. උඩට උඩට ඉස්සලා නැහැන පියබර තුනකින් තමයි හඳුන්න ලතින සීයක්ක්ෂරය. කන වදුරෙකෝගේ ගමන් විලාසය තමයි එතනදි නිරෝපණය කර ලතින වඳුරෙකු සේ පැනයාම්. මෙම රූපේ ඩීයක්ක්ෂරයෙන් දක්වන්නේ ඩීක්ෂරයේ දන්නවා පිණිකං අස්වයෙකු දිහට යන්නේන අස්වගමන තමයි පිළිතුර. ඊලකට තිස්සාය, මෙම රූපේ ඊයක්ක්ෂරයෙන් දැක්වෙන්නේ හා ඊයක්ක්ෂරය අපි දන්නවා දනභුයක්ෂේ ගමන් කිරීම නෙමේ කුළුුව එක්සේ ගමන් කිරීමත් නෙමේ අලියයාසේ ගමන් කිරීම තමයි පිළිතුර. අලියෙක් විදිහර තමයියා ගමන් කරන්න. අලිස් අලයාසේ ගමන් කිරීම. ඊළඟට තිස්හත මෙම රූපේ එ අක්සරෙන් F අක්සරෙන් දැක්වන්නේ. F අක්සරයෙන් ආනති න කහුල් දෙක බලන්නක උඩට ඉස්සලා තමයි පනින්නේ හරියට ගෙම්බෙක් වගේ එෙන ගෙම්බාසේ ගමන් කිරීම තමයි පිළිතුර ඊළඟට. බුලත්හපයා ලංකාවට ආවේනික මත්ස විසේසයකි. බුලත්හපයා කියන්නේ ලංකාවට ආවේනික මත්සය විසේසයයක්. ඉතින් පිළිතුර නිවැරැදි. ඒවගේම තමයි තව ගල්පාන්්ඩිය බන්දුුල පෙතියා මේ වගේ සත්තුන් ලංකාවට ආවනික මත්ස්සයව විදිහට හඳුනාගන්න පුළුවන් ඟ ජ කටුස්සා ලංකාවට ආවේනික උරග විශේෂයක් නොවේ යක් කටුස්සා කියලා කියන්නේ ලංකාවට ආවේනික උරග විශේෂයක් එතකොට මෙතන තියෙන නොවේ කියලා නොවේ කියන එක වැරදිීන වැරදිපිළිතුර එහෙනම් ඊළඟට අහතලෙස්සනි ප්‍රශ්නයක් ගමන බිමන හරි කඩිසර කියන ගීතය ගායනා කරන්න ෆෙඩී සිල්වා මහතාය හරි ඒ ගීතේ ගායනා කරන්නේ ප්‍රෙඩී සිල්වා ම හතා තමත්. අතලි සෙක්වනි ප්‍රශ්ණය බැරිබර කරේතියන් දෙපයට වාරුවරන් ගීතේ ගායනා කරන්නේ එ ස් ප්‍රනාාන්දු මහතාය පුතේ එමස් ප්‍රනාාන්දු මහතා නෙමෙීමේ ගීතේ ගායිනා කරන්නේ මැක්සි ජයවීර මහතා එහෙනම් මේ පිළිතුර වැරදිී. කුමන අබේභූමිය, පක්ෂීන් වෙනුවෙන් වෙන්වූ අබේ භූමියකි. කුමන කියලා කියන්න පුතේ පක්ෂීන් වෙනුවෙන් වෙන් වෙච්චි අභේභූමියක් තමයි පිළිතුර හරි. අතලිස්තුන මකුළුවාට ඇති පාද සංක්‍යාව දහයකි. පුතේ මකුළුවාට තියෙන පාද සංකියාව දහයක් නෙවෙේනි මකුළුවාට තියෙන්නේ අටයි එහෙනම් පිළිතුර වැරදි. තව පාද අටේ සත්තු කවුද. තව පාද අටක් තියෙන සත්තු මතක් කරන්න බාන්න පාද අටත් තියන සත්තු කවුද කියලා බලන්නක මකුළවා ඉන්නවා. ෝනුස් සට තියන්නේෙත් පුතේ පාදා අටයි ඒවගේම තමයිකිනි තුල්ලට තියන්නෙත් පුතේ පාදා අට හිනම් පාදාටය සතුන් නොය පාතලේ උපයෝගී කරගමනමින් ගමන් කරන සතෙක් වන්නේ පුතේ පා තලය කියලා කියන්න පාදේම තියාගෙන යනවා එයා පාදේ උස්සන්නේ මෙතන තල ගොයා කියන සතා බඩගාගෙන තමයි යන්නේ උරගයෙක් තමයියි නමුත් එයා අහුල් උස්ස කලා උත්සලා තියලා නිියන්නේ එතකොට එයා පා තලේ උපයෝගී කරන යන සතේ දිර අපට හඳනාගණ්ඩා මාර හූනා කියීන සතත් එහෙමනි ඕන කියීන සතත් කහු ලුස්සනවනි කහු ලුස්සැගෙන තමයි කහු ලඋස්සලා තයි තියන්න එතකොට බලන් හංගොල්ල කියන සත හංගොල්ල ඒ වගේ ගොලු බෙල්ල මේ වගේ සත්තු පා තලය උපයෝගී කරගෙන තමයි ගමන් කරන්නේ. හතලිස් පහ සතුරන්ගේ නාරක්ෂා වීමට වල්ගේ කඩා දමයි රැහැයිය ඒඩිස් මදරවා කිවලෙක්ස්. දුරවා සතුරන්ගේ නාරස්තන වල්ගගේ කඩා දාන කවුද හෝන හුණ කියන සතා තමයි පිළිතුරරි හතලස් සය. පරිසර වර්ණය අනුව අනවර්තනය වන සතකි අනුවර්නය වෙන්න්න පුළුවන් සතක් විදිහයට තමයි අපිට හඳුනා ගන්න පුළුවන් රැහැයියා කියන සත රැහැයියා කියන සතියමයි බලාගන්නකෝ පාද අටක් ඇති සත්වයකි. ද අටක් තියෙන සත්වයෙක් මේ අතරින් අපි හඳු ගන්න පුළුවන් අප ස්සල් හඳුනගත්තා ගෝනුස්සා කියන සත. ඊළඟට හතලිස් අට ඩෙංගු රෝගයේ බෝකරන හොදට මතකතියාගන්න ඩෙගු රෝග බෝකරන්නේ පුුතේ. ඊ ඩිප්ස් මදුරවා ඒ ඩිප්ස් මදුරුව හතලිස් නමය බරවා රෝගයේ බෝකරන සත්වයායි. බරවා රෝගේ බෝකරන සත්වයා තමයි පුතේ කිව්ලෙක්ස් මදුරවා හරි අපි නෙක්ස්ට කරනවා දැන්. ඊළඟට අපිටෙනවා විභහග ප්‍රශ්න අපවට සතුන් තේමාව පසුගිය විභහග ප්‍රශ්න වලට ආපු ප්‍රශ්නටිකත් තමයි මත නන් දාලා තින් දසේ කොලහේ න්නන් දස් විස්සදක්වා හ ප්‍රශ්ි තන තියෙනවා. හරි ශීරපායි සතෙකු වන්නේ අපි දන්නවදැන් ශී්‍රපායි සතෙක් කියලක් කියන්නේ කවුද කියලා හෝනනෑ කටස්සනෑ කබර ගොයානෑ මුගටියයා තමයි ශීරපායි සතෙක් විදිට අපිට හඳුනාගඩ පුළුවන් ඊළඟට පස සාරවත් කිරීමට උදව් කරන සතිකි. පස සාරවත් කිරීමට උදව් කරන සතිෙක් විදිට අපිට හඳුගණ්ඩ පුළුවන් මෙතනදි ගැඩවිලා කියන සත අපි හඳුනගත්තන ස්තරලා ඊළඟට, බෝග වගාවේදී ගොවියාට උදව් කරන සතෙකු වන්නේ පෝග වගාවේදී ගොවියාට උදව් කරන සතෙක් විදිහට අපට හඳුනාගන්න පුුවන් මෙතන මීමැත්සව. මොකද මී මත්සාස තමයි පරාගණයට උපකාරී කරන්න. පරාගනය වෙන් නැත්තනන් ගෙඩිහැදන්න නැත්තං ගොියට ගොවිතන් කරලා වැඩක් නැහැන් නේද ඒක හින්ද මී මත්සා පිළිතුරු. පනස්තුන.ම නිවස ලෙස තුඹස සාදාගන්නා ගන්නේ කුමන සත්වයාද . තුබස සාදාගන්නා සත්වය සාදාගන්න. කුම්ඹලා නයා වය ගෝනුස්ත අපි දන්නව කුම්ඹලත් ලස්තුනට මැටිවලින් කුඩු හදාගන්න. නයා නයා තුබස තමයි ජීවත්වෙන්නේ. නමුත් නයා තුම්බස හදන්නේ නෑ. නමුත් නයා තුම්බස හදන්නේ නෑ. එතකොට ඊළඟ පිළිතුර තමයි වය වය තමයි පුතේ තුම්බස හදන්නේ. වය තමයි තුබස හදන්නේ හරි. ර ්‍රී ලංකාවේ ඒකදේසික සතිකු වන්නේ. කැහි බෙල්ලා ගිරව කොහා කොකා මෙතන ද ඒකදේක සතෙක් ුදදිට හඳු ගණ්ඩ පුලුවන් කැහිබෙල්ල කැබෙල්ල කියල කෑන පක්ෂිය මෙතන ඒද සතිකු කියලා තිබ්බට එතන ඔක්කොමින්න පක්ෂීන්නේ එකද කැහිබෙල්ලා තමයි පිළිතුර. පනස් පහ රාත්‍රිකාලේ හැසිරෙන සතිකු වන්නේ රාත්‍රීකාලයේ හැසිරන සතික තමයිපුතේ කවද. මෙතනින් ගේකුරුල්ල නැහැ සැලලෙහිනිිය නැහැ කපුටා නැ ගොලු බෙල්ලා කොළු බෙල්ලා තමයි රාත්‍රිකාලයේ වගාවන්ට හානි කරන්නේ. පනස් අයි. ම ස පමණක් ආහාරයට ගන්නා සතකි. බල්ලා සර්වභක්ෂකයි පූස සරෝභක්ෂකයි හෝනා සිංහයා තමයි පිළිතුර. මස් මාන්ස විතරයි අනු බව කරන්නේ. ඊළඟට පනස් හත. ජලයේ පමණක් ජීවත්වන සතකි. ජලයේ විතරයි ජීවත්වෙන්නේ. ඉබ්බා දියගොඩ දෙකේම ඉස්සා ජලයේ විතරයි. ගෙම්බත් දියගොඩ දෙකේම වාසය කරන තාරාවත් එහෙම. ඊළඟට පනස් අට. ආර්ථිකවාසි ලබා දෙන නිෂ්පාදනයක් සිදුකරන්නේ පහතකුමන සත්වයාද. පිළිතුරු තියන ම ඇස්ස සමනලයක් පළගැටියක් කුම්ඹලා. ආර්ථිකවාසියක් ලබා දෙන්නේ. මී මැස්සා මේ පැණි නේද. මේ පැණි ලබා දෙනවනි ගොල් පොලවල් ඔොලමී මැසු ඇති කරනවා. පනස් නවය. මදුරුවන් නිසා පැතිරෙන රෝග. පමණක් අඩංගු පිළිතුර තෝරන්නපු මලේරයා ඩෙගු බරව පිළිතුරපුතේ මදුරුවන් නිසා පැතින රෝග පමණක්න මැලේරියාවත් මදුරුවන්ගෙන් ඩෙංගුත් මදුරුවන්ගෙන් බරවත් මදුරුවන්ගෙන්. මැලේ දෙෙව නයුත්‍රයේ බලම අපි. මැලේරයා පාචනය මහාමාර පාචනය කියන්න අපිදු ජලයන්නේ වැලදෙන්න්නේ අපිසු ජලය නිසා තමයි නත්තන් ගේෙමැස්සාත් පානය පාචනය හදන්ඩ අපිට විසබීජ අරගෙන එනවා එතකොට පිළිතුර විදිහට පලවෙනි පිළිතුර තමයි අඩංගු වෙන්නේ. මහාමාරිය හදන්නේ කවුද එතකොට මහමාරිය හදන්නේ මීයාගේ ඇගේ වාසේ කරන මැක්කෙක් තමයි මහාමාරිය රෝගය. හද ඊළඟට හැටවැනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ඒක දේශක සීරපායි සතකි හා ඒක දේශකයි. ශීරපායි එතකොට කිරිබීල තමයි වැඩෙන්න්නේය සීරපායි කියලා. කැහිබෙල්ලා ගල් පාණ්ඩිය කළුවන්දුරා පිඹපුරා කළුවන් දුරා තමයි පුතේ සත්වයෙක් මෙතන හන්න ඒක දේශිකෑ ඒකද ශීරපායි සත කැහිබෙල්ලා ඒ එක දේශිකයි. පක්ෂියක් ගල් පාන්ඩිය ඒක දේශිකයි. මත්සෙක්. මේ දෙයාල ශීරපාය සත්තු නෙමේ කළුවන්ඳුරා තමයි ශීරපාය සත්තු. මීයාගේ ඇගේ වාසය කරන මැක්කෙක්ගෙන් බෝවෙන රෝගයකි. අපි දන්නවද මීයාගේ ඇන්ගේ ඉන්න මැක්කගෙන් බෝවෙන්නේ මුකක්ද කියලා. පාශනය ගෙමැස් උපකාරීමෙනවා වගේ මපිරිසුද්ජලය පානය කිරීමෙන් වැලදෙනවා බරවරෝගය මදුරුවාගෙන්, කෙවුලෙක්ස් මදුරවාගෙන්, එවගේම ජලබීතිකාවපි දන්නවා කාගෙන්ද බල්ලන්ගෙන් ප බල්ලන්ගෙන් ේද මහාමාරිය හදන්න කවුද මීයාගගේ වාසය කරන මැක්කෙක්ගෙන් තමයි මහාමාරිය හදන්නේ වගාවට හානිකරන ගොඩුබෙල්ලන් ආහාරයට ගන්නා සතකි ඔන්න වගාවට හානි කරන ගොඩුබෙල්ලන් හාරයට ගන්න මෙතනින් ඇටිකුකුලා කියන සතා . ශාකපත්‍ර ආහාරයට ගන්නා සතකි, ශාකපත්‍ර ආහාරයට ගන්නා සතෙක්වවිදිට අපිට හඳුනාගන්න පුළුවන් මේකදී. කවුද බකමූුණා නෑ මංසභක්ෂක, යොගුස්තා මාංසභක්ෂකයි සමනලයා පැනිවරාබොන්නේ එකන මදු භක්ෂක සතෙක් නේද. තර ගොලුබෙල්ලා කියින් සතා තමයි, ශාකපත්‍ර ආහාරයට ගන්න. ඊළඟට හැට හතර, ජලබීතිකා රෝගය වැලඳීමට හේතුවන රෝග. ජ. මිනිස්සරුට තුු කළ හැක්කේ කුුණ සත්වයාගෙන්ද මදුරුවා මෙලේරියාව, ඩෙංගු බරවා රෝගය ඇතිකරනවා කැරපොත්තා නෙමෙයි බලලා ගෙමැස්ථා. කෞුද මේ ජලබීතිකා රෝගය හදන්න පුළුවන් රෝග බීජය අපිට ලබා දෙන්නේ. බලලා නේදනතකොට පිළිතුර තුන. ෆ්‍රී ලංකාවේ භ්‍යාර්ථ වන වසංගත රෝග වැඩි ප්‍රමාණයකට හේතු වන සත්ව වර්ගය. වසංගත රෝග කියන්නේ බෝවෙන රෝග. බෝවෙන රෝග කොච්චරවත් අපි දන්නවා අහනවා ගෙමැස්සාගෙන් රෝග බෝවෙනවා කියලා එහෙනම් මීයා කැරපොත්තා බලලාට වැඩිපුතේ ගෙමැස්සා තමයි වසංගත රෝග වැඩි ප්‍රමාණයකට හේතු වෙන සත්වයා වි හට හඳුනාගණන්න පුලුව. හැට හය ඉහලා අහසේ පියාසර කරන තිවුණු ඇස් යුගලයක් ඇති මාංස භක්ෂක සතෙකි. ඇටිකුගලත් පුතේ මාන්සභක්ෂකයි නමුත් එයා ඉහල අහසේවා පියාසර කරන්න නැහැ. උගුස්සා මාන්ස භක්ෂකයි ඉහළ අහසේ පියාසර කරනවා එයාට තමයි තිවුණු ඇස් යුගලයක් පිහිටලා තියරණ උගුස්සාට බකමූුණත් මාංස භක්ෂක සතෙක් නමුත් එයා මිසාචරයි නේද රාත්‍රි කාලය තමයි හැසිරෙන්නේ. වැහිලෙහිනිිය පිළිතුර ගන්න බැහැ අපිට. හැටහත. ශාකවලට හානිකරන සතුන් පමණක් ඇතුළක් පිළිතුර තෝරන්. ශාකවලට හානිකරන සතුන්. දිමියයා කොහුම්ඹවා මීමස්සා මීමමැස්ස ශාකවලට හානි කරන්න හැනි නේද. කැරපොත්තා ගෙමැස්සා මකුණා. මහුණා කැරපොත්තා ගෙමස්සා කියන ශාකවලට හානිකරන්න නෑයාල. පුරප්පනවා කුඩිත්තා පිටි මකුණා අපි දන්නවා පුරුප්මණවා. ඔයන් වලට හානිකරන වනේ ද කුඩිත්තා පොල්වලට හානිරන පිටිමකුණා ගොඩක්ම මොනවට ද හානිකරන්න පලතුරු වගාවට හානි කරනවා. එතකොට මකුණාකිිනිි තුල්ලා අදාළ නෑයක. ම් පිළිතුර අංක තුන. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂයා වසයෙන් වලිකුකුලා තෝරා ගන්න හේතුව. ඔොතේ වලිකුකුලා අපේ ජාතික පක්ෂයා විදිහට තෝරන්ඩ හේතුව තමයි අපේ රටට මෙයා ආවේනික සතෙට වෙුණ එක තමයි මෙතන ගැලපෙනම පිළිතුර. ආවේනික සතෙක්වීම තමයි ජාතික පක්ෂය විදිහට ගන්න ප්‍රධානම හේතුව විදිහට සලකන්නේ. හැට නමය. පැලෑටිවල කොල ආහාරයට ගන්නා සතකි පැලෑටිවල කොලා හාරයට ගන්න කවුද. මේ ඉන්නේ දළඹවා පිළිතුර තුන. ඒකදේශික ශීරපායි සතෙකි. ඒක දේශිකයි සීරපායි ශීරපායි කියලා කියන දැන් අපි දන්නවා කිරිබීලා වැඩෙන්වෙිනි බකමුණ කිරිබොන්න වවුල කිරිබොනවා. නමුත් වවුල ඒක දේශික නෑ වවුල පිට රටවල්ලුලක් ජීවත් වෙනවා. හික්මීයා ඒකදේශිකයි ශීරපායි උත්තරේ අංක තුන. ගස්ගෙම්බා කියන්නේ ඒක දේශික සතෙක් තමයි. නමුත් එයා ශීරපායි සතෙක් නෙමේ කිරිබොන්නේ නැහැ හැත්ත එක. මැත්සන් නිසා පැතිරීමට ඉඩ ඇති රෝගය මැස්සන් නිසා පැතිරෙන්නේ පාචනය අප දැ හඳුනගත් අයිස්සර ඉස්සල ප්‍රශ්නවලින් හඳුනගත් බලන්න එක ප්‍රශ්න ොච්චර ැහිලා ති නාද කිය භග ප්‍රශ්නලදී. තින් මේ ප්‍රශ්නපත්‍රය ට කොඩක් උපකාරී වෙනව විභාගෙට යනකොට අපවට සත්තු පාඩමේන ප්‍රශ්නවලට. ගේ මැස්සා මගින් රෝග. බීජ ශරීරගත වීමෙන් වැළඳෙන රෝගය කියා බලන්න පොයි ජිමස්සා ගෙන හනවානේද. පාචනය තමයි යෙමැස්සාගෙන් හැදන්න පුලුවන් රෝගයේ. එතකොට ඊළඟට චීරපායි කාණ්ඩේට අයත්න් සතුන් පමණක් ඇතුළත් පිළිතුර කුමන්ද. චීරපායි සතුන් ඉතරක් ඇතුළත් පිළිතුර. කියරලා චීරපායි නෙමේනි ඒකමයින් කරනවා පී ඒ පිළිතුර ඉංකරනම්. කියමුලා ශීරපායි නෙමෙයි අයින් කරන. ඉබ්බා ශීරපායි නෙමෙයි අයින් කරන. ගවයා ශීරපායි හිවලා ශීරපායි දිවිය. එහෙනම් පිළිතුර අංක හතර හැත්තෑ හතර ශාකයක තිබෙන පත්්‍ර යොදාගනමින් කූඩු සාදාගන්නා සතිකි. ශාකප්‍ර යොදාගන කූඩු සාධන්නේ දමිය ලේනත්නෙමේ කපුුටත් නෙමේ වඩකුරුල්ලත්නේ ශාකපත්‍ර පයෝගී කරගන ගඩුහ දන්නන දමිය. පාද සහිත සතුන් පමණක් අඩංගු පිළිතුරකු මද. සහිත සතුන් පමණක්. බල්ලා ගැඩවිලාට පාදනෑ මේද. ඊළඟට දෙවැෙනවිකේ නයාට පාදනෑ නේද. එතකොට ගිරවා තාරාව ඉබ්බා. ඉබ්බා කියලා කියන්න නේටන් පාද තිබ්බට උරග සතෙක්නු විදිහට තමයි ඉබ්බා අරගන්න ඉබ්බා තලගොයා කටුස්සා, ඒ වගේ සත්තු පුතේ බඩගාගන ගියාට එයාලා උරගයෝ ඇවිදගන ගියට උරගයෝ විදිහට තමයි යාලා හඳුනාගන්නේ. හැත්ත හයි. වවුලාගෙන් මිනිසාට ඇති ප්‍රයෝජනයක් වන්නේ. රාත්‍රිකාලයට සැරිසරීමලු ශබ්දනිකු බීජව්‍යාප්ත කරනවා. වවුලාගෙන් මිනිසාට තියෙන එකම ප්‍රයෝජනය තමයි එයා බීජ ව්‍යාප්ත කරනවා. තේරුණදර් එට හැත්ත හත සරුව භක්ෂක සතුන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ. සරුවෝභක්ෂක කියලා කියන්න අපි දන්නවාදැන් ඉගෙන ගැ තියෙනවා ශාකහා සත්ව කොටස් යන දෙවර්ගේ මහාරයට ගන්නා සතුන් හරි ඉතින් ඔන්න මම ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සපේලායිඉවරයි දැන් අපි බලමු ලහු ඔන් දැන්ගෙනවා නෙක්ස්ර පාර ඔන්න සබ්මිට් කරන්න තියෙන. ඉතින් ඔන්නම සබ්මිට් කරා සබ්මිට් කරලා ඉවර වෙලා මට බලන්ඩ කියන විවවිස්ෝ ිිය ස්කෝ එකක මගේ ලකු කිය දෙකිය ඔන්න. ටෝටල් පොයින්ස් එකසිය පනස් දෙකෙන් එකසිය පනස් දෙකයි. ඉතින් ඔයත් මෙන්න මේ විදිහට ප්‍රශ්නපත්‍ර සකස් පිළිතුරු සපයන්න පුරුදුවෙන්න ඕනේ හරි එහනම් මම අදට මේ වීඩියෝ එක අතර කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක කලා වගේම මම තවත් ඔන්ලන් පේපර එකක් ඔයාගේ වස රප් එකට දානවා ඉතින් අලුත් යාලුවෝ ඉන්නවනක් මෙන්න මේ තිරේ තීන මේ නම්බර් එකට වටසැප් මසේජ්ජ එකක් දාන්න එතකොට අපිට පුළුවන් අපේ වටසැ් රූප් එකට සම්බන්ධ කරගන්න ඒවගේම තමයි දරුවාගේ නම පාසල අනිවායෙන්ම ඇතුළත් කරලා වසැප් මසේජ එකක් ුදිහට මේ නම්බරයට දාන්න හරි එෙනක් සියලු දිනාටම ජයක් වේවා